සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට අතුල සහ දලුගම හදපු සැලසුම අනාවරණය වෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්නවා ඒ තමයි අසේනි වගේම අසේනිගේ මුළු පවුල කට්ටියම ඉන්නේ හරිම වේදනාවකින්. ඒ වගේම සේමිනි අඬන වාරයක් පාසා සේමිනි ගොඩක් දුක් වෙන අවස්ථා දකිනකොට රසිකයන්ට ඇත්තටම තියෙන්නේ හරිම සතුටක්. ඒකට හේතුව තමයි සේමිනි පහුගිය කාලෙම මහීට අසේනිට මේ දෙන්නගේ ආදර කතාවට කරන්න හදපු නස්පැත්තියට මේ වගේ දෙයක් අසේලටයි සේමිනීටයි උන දෙයට රසිකයන්ට නම් තියෙන්නේ හරිම සතුටක්. ඉතින් මේ සතුටත් එක්ක ඉන රසිකයන්ට ඉදිරියේදී තවත් දෙයක් දැනගන්නට ලැබෙනවා. විශේෂම කාරණාව කිව්වොතින් ඔයා දන්නව සීය ගැන. සීය කියන්නේ පොලිසිය හිටපු කෙනෙක් නිසා ඕනෑම වෙලාවක මේ සිද්ධ වෙච්ච සිද්ධි ගැන සොයා බලනකොට අනිවාර්යයෙන්ම වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා හොයාගන්න. වැඩි දවසක් කියන්නේ නැති වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඉදිරියේදී අපිට මෙන්න මෙහෙම දෙයක් තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ තමයි ඔය දන්නව නේද? අතුල දලුගම මෙන්න මේ කට්ටිය එකතු වෙලා සෝමට බොරු දෙයක් කරලා තමයි රෝහල් ගත කළේ. ඉතින් සෝමගේ වෛද්‍යවරයව සිය පෞද්ගලිකවම දන්න පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෛද්‍යවරයා ඉදිරියේදී සිය විසින් මුණ ගැහෙනව දකින්න පුළුවන්. හැබැයි ඒ තනියම නෙවෙයි මහිත් එක්ක. ඉතින් විශේෂයෙන්ම අතුල දලුගම මේ දෙන්න එකතු වෙලා හදපු සැලසුම ගැන ඒ වෙනකොටත් ගමේ පොඩි පොඩි කසුකුසු යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක අනිවාර්යයෙන්ම වෛද්‍යවරයා මුණ ගැහුන්ට පස්සේ මොන හේතුවක් නිසාද මෙයාට මේ වගේ රෝගයක් වැළඳුනේ කියලා වෛද්‍යවරයාට නිසකවෙන්ම හොයාගෙන තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිය දැනුවත් කරાવી. ඒ කියන්නේ අර වතුර කවලම් කරපු කේස් එකට නෙවෙයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ, බෙහෙත් කවලම් කරපු නිසා කියලා. ඉතින් එහෙම දෙයක් දැනගත්තට පස්සේ සියට අනිවාර්යෙන්ම පොලිසියට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වේවි. මේ හැම දෙයකටම වග කියන්න ඕනේ, වෙන කවුරුවත් නෙවෙයි, මෙන්න මේ බෙහෙත් කවලම් කරපු මිනිස්සු කියලා. එතකොට ඒ කවුද කියන එක හොයාගන්න වැඩේ පොලිසියට පැවරෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.